සුපසිද්ධ වේවා. ලෝකේ තියෙන දේවල් සෑම දෙයක්ම ද්‍රව්‍ය. එතකොට මේ සෑම ද්‍රව්‍යකම තියෙනවා ඖෂධීය ගුණයක්. ඖෂධීය ගුණය 100ට ගානට වැඩි ද්‍රව්‍ය අපි ඖෂධීය ද්‍රව්‍ය වශයෙන් හඳුනා ගන්නවා. එතමු තිරිවානාගලක් සහ බින්කොහොම මුලක්. එතකොට මේ තිරිවානාගලට වඩා ඕන කෙනෙක් දන්නවා බින්කොහොම මුලේ ඖෂධීය ගුණ සංඝටකය අධිකයි කියලා. තිරිවානාමලක් තියෙනවා ඖෂධීය සංඝටකය. ක්‍රවුන් තිරිවානා බෝල ගලක් කරගෙන අපි සමහර විට කකුල සම්බාහනය කරන්න ගන්නවා. ඒ රත් කරලා ගත්ත ඒ ගල් වල නොයෙක් පත්‍ර වර්ග තියලා ගල් තැලුම් වගේ දේවල් වලට අපි ඒක කකුලේ සම්බාහනය කරන්න පාවිච්චි කරනවා. මේ දෙකේම ඖෂධීය ගුණ තියෙනවා. එහෙම බලද්දි මේ ලෝකේ යම්කිසි ද්‍රව්‍යයක් තියෙනවද, ඒ ද්‍රව්‍ය සියල්ලක්ම ඖෂධ ගුණයක් යම් යම් පමණකින් තියෙනවා. වසවිසත් ඖෂධ නිසි විදියට ශෝධන මාරණ සමන කරලා ඖෂධ ගණය ගත්තා. මේ ලෝකේ තියෙන සියලුම දේවල් ද්‍රව්‍ය වශයෙන් අපි හඳුනාගට තියෙනවා. ලෝකෙම තියෙන ඖෂධ ගණනය කරලා ඉවර කරලා නැහැ. ඒ නිසා අපි මූලික සිද්ධාන්ත මූලධර්ම මේ ද්‍රව්‍යයක තියෙන මූල ප්‍රභේද මූලධර්ම මොනවද කියලා හරියට අධ්‍යයනය කරගත්තොත් අපි නොදුටු ද්‍රව්‍යයක් වේවා නොදුටු දෙයක් ලැබුණාම ඒකේ තියෙන ද්‍රව්‍ය සංඝටක අණුව වාපිත්‍යම් සංඝටක අණුව පංචමහා භූත සංඝටක අණුව අපිට තීරණය කර හැකි මෙය මොන ගුණ පණ දෙන ද්‍රව්‍යයක්ද. කවදා හරි මේ විදිහට මේ ලෝකෙම තියෙන ඖෂධ ලෝකෙම තියෙන ද්‍රව්‍ය වෙද ඇසින් බැලිලා නිර්ණය වෙයි. ලෝකෙම තියෙන ඖෂධ නැති වුණා රට ඇතුළේ තියෙන ඖෂධ සියලුම ද්‍රව්‍ය මේ වෙනකොට කෙරිලා නැහැ මම දන්න විදිහට වෙද ඇසින් නිරූපණය කරලා. නමුත් මේ මූලධර්මයන් දැනගෙන තමයි එදා ජීවක ඇදුරුතුමා මේ කියන්නේ මට බෙහෙතට ගන්න බැරි ඖෂධයක් ලෝකේ නැහැ කියන එක. ඒකට බෙහෙතට ගන්න බැරි දෙයක් බෙහෙතට ගන්න බැරි පැලෑටියක් ලෝකේ නැහැ කියලා. මෙතන ඊටත් තීක්ෂණව කියලා කියන ද්‍රව්‍යවලදී, කියන්නේ මැණික් මුතු ඒ වගේ දේවලුත් එකතු කරගෙන යකඩ තඹ ලෝහ මේ වගේ එකතු කරගත්තමත් කියනවා බෙහෙතට ගන්න බැරි වෙදකමට අවශ්‍ය වෙන්නේ නැති කිසිම දෙයක් මෙතන නැහැ. මේ ද්‍රව්‍යවල ඖෂධ ගුණය 100%ට 50%කට වඩා තියෙන දේවල්. වැඩි මාත්‍රාවකින් තියෙන දේවල් අපි ඖෂධ වශයෙන් ගන්නවා. අඩු මාත්‍රාවෙන් තියෙනව ඒවත් ඖෂධ තමයි. නමුත් ප්‍රධාන වශයෙන් අපි යොදන්නේ අර වැඩි මාත්‍රාවේ තියෙන දේවල් තමයි ඖෂධ ගැනීම. ඒකට වෛද්‍යවරයාට තියෙනව වැඩ. මොකද්ද? ප්‍රධාන කාර්යය තියෙන්නේ රෝග නිර්ණය කරගන්න ඕනේ. දැන් පළවෙනිම දැනගන්න ඕන පළමු රෝගේ තේරුම් ගන්න ඕන මොකද්ද මේ තියෙන රෝගය කියලා. දැන් අද විශේෂඥ බටහිර විශේෂඥ වෛද්‍යවරුන්ට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි රෝගය පරීක්ෂා කරන්නේ නැතුව බෙහෙත දෙනවා කියන එක. එහෙම මොනවා හරි ධාන මට්ටම් බල සමාපත්තිය තියෙනවද අපි දන්නේ නැහැ. නමුත් මේ විදිහට රෝගියෙක් බලන්නේ නැතුව රෝගියෙක් මේ පරීක්ෂණයක් නොකර ඖෂධයක් නියම කරන්න වෛද්‍යවරයෙක් වනාහි අපහසු. වෛද්‍යවරයෙකුට බෑ. අත් බෙහෙත් දෙන එක වෙනම සිද්ධාන්තය අපි දකිනවා වෙනත් වෙනත් මාධ්‍ය ජනමාධ්‍යවල අත් බෙහෙත් සඳහන් කරනවා. ඒ අත් බෙහෙතෙන් සුව නොවුනට පස්සේ තමයි අපි දැනගන්න පුළුවන් මේක රෝගයක් කියලා. රෝග පරීක්ෂණ කරන්න ඕනේ. රෝග පරීක්ෂාවෙන් වෙදැසින් දැකීම දැකලා රෝගේ තේරුම් ගැනීම තේරුම්ගෙන ඊට ගැලපෙන බෙහෙතක් නියම කරගනි. වෛද්‍යවරයාගේ ප්‍රධානම කාර්යය වෙන්නේ මේකයි. රෝගය තීරණය කරන රෝගයට ගැලපෙන බෙහෙත තීරණය කරගන්න. අප්‍රධාන කාර්යයන් ගොඩක් තියෙනවා. නමුත් ප්‍රධාන කාර්ය වශයෙන් මේක තමයි සිද්ධ වෙන්නේ. මේක ඒකී ඖෂධයක් වෙන්නත් පුළුවන් නැත්නම් යෞගික ඖෂධයක් වෙන්නත් පුළුවන්. ඒකී ඖෂධයක් කියන්නේ අපි හිතමුකෝ මීතෙල විතරක් දෙනවා. ඒක මීතෙල් විතරයි. යෝගික ඖෂධයක් කියන්නේ එහෙම නැත්නම් යෝග කරපු ඖෂධයක් ඖෂධ යෝගයක් වශයෙන් අපිට දෙන්න පුළුවන් තව දෙක තුනක් එකතු කරලා. ඖෂධ මේ වැඩි වැඩි දෝෂ දිහා බලලා එකතු කරලා දෙන්නත් පුළුවන් රෝගියෙකුට. ඒ පිළිබඳ දැනුම ලබා ගන්න නම් ද්‍රව්‍ය ප්‍රයෝගය පිළිබඳව ඉතාම මනාපුළුල් අවබෝධයක් ලබා ගන්න තියෙන්න ඕනේ. එහෙම නැතුනොත් ඒක පිළිවෙලකින් තොරව තමයි ඒ දැනුම ඔහුට ලැබෙන්නේ. ඔහුට හෝ ඇයට ලැබෙන්නේ පිළිවෙලකින් තොරව. ඒ නිසා ඒට සහයෝගයක් දීමක් වශයෙන් තමයි අපි මෙන්න මේ දිරේ කතා කරන්නේ. සර්ව සුභ සිද්ධ වේවා. ඊළඟට හමු වෙමු ද්‍රව්‍ය වල ස්වරූපය.